SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර්ස් අද 2020 නොවැම්බර් 24 අඟහරුවාදා සිරස්තල මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 90ක් පොලිස් කොවිඩ් පොකුර ඉහළට පාසල් පැමිණි දරුවන්ගේ නිවෙස්වල කොවිඩ් රෝගීන් මේ පාසල් පැමිණි දැරියකගේ පියා අද දවසේ ආසාදිතය කියලා ප්‍රදේශයේ PHI මහත්තයා දැනුම් දීලා තියෙනවා පරරාජ සිංහම් ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිල්ලෑන්ට වසර 5කට පසු ඇප ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ කුමක් සඳහන් වුවත් සිය අභිමතයේ අනුව කටයුතු කළ හැකි බව හිටපු ජනපති පාස්කු කොමිසමට කියයි. නිවාර සුලිකුණාටුවෙන් උතුරු නැගෙනහිරට තද සුළං. මුහුදු නොයන්නේ දීවරයින්ට අනතුරු ඇඟවීම. ජෝ බයිඩන්ට බලය පැවරීමට ජනපති ට්‍රම්ප් සූදානම්. නව ජනපති ඇමති මණ්ඩලය නම් කරයි. බුද්ධි අධ්‍යක්ෂ ධුරයට ප්‍රථම වරට කාන්තාවක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Derana. This is Other Derana Prime Time with Dilka Saman Mali and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් බදුල්ලේ කන්දේ ගෙදර පාසලකට සහ අම්බලන්ගොඩ පාසල් දෙකකට ඊයේ පැමිණි සිසුන් 3 දෙනෙකුගේ නිවැසියන්ට කොවිඩ් ආසාදනය වී තිබූ බව තහවුරු වී තිබෙනවා ඒ අනුව බදුල්ලේ පාසල తాවකාලිකව යලි වසා දැමීමටත් අනෙක් පාසල් දෙකේ සිසුන් 25 දෙනෙකු සොන් නිරෝධායනයට යොමු කිරීමටත් පියවරගත් බව පාසල්වල විදුහල්පතිවරුන් සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසන්නේ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දුෂ්කරතා මැදියේ වුවත් පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු ප්‍රදේශවල රජයේ පාසල් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඊයේ සිට යලි විවෘත කෙරුණා. ඒ 6 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් වෙනුවෙන් ඊයේ දිනේ දරුවන්ගේ පාසල් පැමිණීමේ අඩුවක් පැවති අතර අද දිනේදීත් දරුවන් පාසල් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. ළමයි හැමදාම ගෙවල්ව තියන් ඉන්නත් බෑ අධ්‍යාපනයට යොමු කරන්න ඕන අපි ලංකාවට විතරක් තියෙන වසංගතයක් නෙමෙයි මේක ලෝකෙටම තියෙන වසංගතයක් ඒ වසංගතයට අනුවර්තනය වෙන්න ඕන අපි අපිට බරපතල ප්‍රශ්නකුත් තියෙනවා අපේ හිතේ සැකයකුත් තියෙනවා මේ රෝගාබාධ සම්බන්ධව ඒකට එහෙමයි කියලා ඉතින් අධ්‍යාපනයේ කල් දාන්නත් බෑ කොහොම වුණත් අර ළමයි අර එක පැත්තක අධ්‍යයක් කරි කරනවා කියන සමය එමෙ නැත්තම් එවන්න හිතන් ඉන්නේ මෙවන් පසුබිමක ඊයේ කන්දගෙදර ජාතික පාසලට පැමිණි 11 ශ්‍රේණිය සිසුවෙකුගේ නිවසේ සිටින 83 හැවිරිදි 100ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. කොළඹ වැල්ලම්පිටියේ එයාලගේ පුතාලගේ නිවසේ තමයි හිටියේ. ඇවිල්ලා දවස් 3ක් විතර වගේ වෙනවා ගමට ඇවිල්ලා. මෙයා හතියේ හැදිලා ඉන්න රෝගියෙක්. ඉක්ුත් 19 වනදා ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු කන්දගෙදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. රෝහල් ගතව සිටින කාලයේදී එම පුද්ගලයාට ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් තිබුණේ ඔහුගේ මුණුබුරෙකු විසින්. PCR වාර්තා ලැබීමට පෙර එම පුද්ගලයා රෝහලෙන් නැවත නිවස වෙත එවා ඇති අතර ඊයේ රාත්‍රියේ ලැබුණු PCR වාර්තාව මගින් ඔහු ආසාදිතයෙකු බව තහවුරු කර තිබෙනවා. ඒ සීයා මේ කඩ මේ මෙතන මේ අපේ කඩේට ගිහින් තියෙනවා මේ කන්දේකතර සැලුන් එකට හෝටලයකට තව කඩවල දෙකකට ගිහින් තියෙනවා. ඒවා සේරම නිරෝධායන කළා තියෙනවා මේ පොලිසියෙන් ඇවිල්ලා කිව්වා අපිට මේ ගමෙන් පිට වෙන්නත් එපා කියලා. ඒ ළමයාත් මේ ඇවිදිනවානේ මාක්ස් එකක්වත් දාන්නෙත් නැහැ. මොනවට නැතු ඇවිදිනවා මේ ගමේ මිනිස්සු කියන දේ තහන්නේ කෙසේ වෙතත් මේ පිළිබඳ දැනගැනීමෙන් පසු කන්දගෙදර ජාතික පාසල අද යලිත් වසා දැමුණා
මෙතර අඹලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හා අඹලංගොඩ කුලරත්න විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. අඹලංගොඩ ගොඩහේන ප්‍රදේශයේ පදිංචි මෙම දරුවන් දෙදෙනාගේ පියා ඉක්ුත් 16 වෙනිදා සිට ස්වයං නිරෝධානයට යොමු කර සිටි යුදහාමුදා නිලධාරියෙක්. ඊයේ සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට හා ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා. ඒ අනුව ඔවුන්ගේ දරුවන් හා ඊයේ සම්බන්ධ වූ අඹලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් 3 දෙනෙක් හා අඹලංගොඩ කුලරත්න විද්‍යාලයේ සිසුන් 22 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ඔහු නිරෝධායනයට ලක් වෙලා තියෙද්දිත් ඒ වගේම ඊයේ දිනේ PCR එකක් කරන්න නියමිතව බව දැනගෙන ඊයේ දවසේ දරුවා පාසලට එක්කන් ආපුක ගැන ඇත්තටම අපි කනගාට වෙනවා. අපි හිතනවා ඒ වගේ නිලධාරීන් විශේෂයෙන්ම මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඇත්තටම අපිට මේ වගේ අවාසනාවන්ත සිද්ධි වෙන එක වළක්ව ගන්න පුළුවන්. නිකුත් දරුවන්ගේ ගිනුම් ගැන්වීම් ක්‍රියාවලියට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. මේ තත්ත්ව යටතේ සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත පරිශ්‍රවල නිසි ක්‍රමවේද සහිතව අපිට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. මෙවන් පසුබිමක තලවැකැලේ දෙමළ විද්‍යාලයේ දරුවන් අද මව්පියන් පැමිණ පාසල නිමවීමට පෙර යලිත් රැගෙන යාමට කටයුතු කළා. ඒ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පවුල් කිහිපයක දරුවන් අද දිනේදී පාසලට පැමිණ සිටීම හේතුවෙන් ගුරු සංගම් පවසන්නේ පාසල් ඇරඹීම සම්බන්ධයෙන් රජයගත් තීරණයේ වෙනස්කම් සිදු කිරීමට තවමත් ප්‍රමාද නොමැති බවයි. निर्माण කෙසේ වෙතත් කොවිඩ් වසංගතේ නිමා වීමට තවත් කාලයක් ගත වෙන බැවින් ඒ දක්වා පාසල් වසා තැබීමට නොහැකි බවත් දුෂ්කරතා මැදේ වුවත් පාසල් පවත්වාගෙන යාම විකල්පයේ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට කියනවා තව අවුරුදු දෙකම ආරක් විතර මේ ප්‍රශ්නය සමග ජීවත් වීමට අපිට සිදු වෙයි කියලා. අපි දිගින් දිගටම පාසල් විවෘත කරන්නේ නැත්නම් ඒ පාසල වසා දමනවා කියන්නේ ඒ දරුවාගේ අනාගතය වසා දැමීම. ඉතින් ඒකෙන් මං කියන්නේ ළමයාගේ සෞඛ්‍ය තර්ජනයකට අවධානයකට භාජනය කරමින් පාසල් අරින්න ඕනේ කියලා. හැබැයි සියලු ප්‍රායෝගික පියවර අරන් පාසල් විවෘත කරලා ඒ දරුවන්ට තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් ශක්තිමත් අඩිතාලමක් සකස් කර ගැනීමේ හැකියාව ඒ අවකාශ සපයා දීම පැහැදිලිව රජයක වගකීමක් වුණා. प्राथमिक अध्यापने सह पेरपाशल अध्यापने दिहागिन बेलुवन अभी इतामत्म किटी कालतुत पेरपाशल आरंभकर अन्नटा एवगेम प्राथमिक पंथी आरंभकर किरीमटा मेवन विट सलसुम सकाशकरण महिताने अध्यापने वहागिन हेमनत्ता अध्यापने हदारन्न नुदी दर्वंटे अवस्था अहिमिकरन्न सुदुसु नहकीने काय अपे अदास මෙතර අද දිනේදීත් කොවිඩ් ආසාදිතයන් 287 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඊයේ කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90ක්. කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනේ තවත් මරණ 3ක් වාර්තා වුණා. इन देदेनुकुम वार्ता वुए कोलम दिस्त्रिक्केन एक आएक कोलम पहलव मट्टकुलिय प्रदेशे पदिंची हेट हैविरिदी पुद्गलेक ओहु कोलम जातिकरो हलट तुलत करीवें पसुव कोई 19 नासादी तेकुले सहंदुनागेन एति अतर पसुव होमागम मोलिकरो हलट तुलत करती बेनवा एही दडिसत्कार एक के प्रतिकार लबमिन सिटेदी ओहु मियके अतर बरनेट हेत्यो वी एते कोविड 19 नासादिने वी मनिसा एति वूले विशवीमक මේ අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60වරිදී කාන්තාවක් හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගියා. මරණයට හේතුව වී ඇත්තේ හෘදයාබාධ තත්ත්වය හා කොවිඩ් ආසාදනයයි. එමෙන්ම හේයන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 86වරිදී කාන්තාවක්ද කොවිඩ් 19 වෛරසයේ හේතුවෙන් ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයක් මත පසුගිය 22 වෙනිදා මිය ගියා. ඇය කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇත්තේ ඊයේ දිනේදී. ඊයේ දිනේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 337 දෙනෙකු හඳුනා ගැනුණා.
පෙර දිනවලදී මෙන්ම ඊයේත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 189ක්. ඉන් ආසාදිතයන් 68 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ 12 අලුත් කඩේ ප්‍රදේශයෙන්. අපි මධ්‍යම රජයේ සහයත් එක්ක කොළඹ නගරයේ මේ වෙනකොට පාලනය කිරීමක් අපි දකින එක තැනක දැන් තියෙන්නේ. මේක පාලනය වෙමින් යන තත්ත්වයක්. අඩුවේගෙන යන තත්ත්වයකට පත් කරලා කොළඹ නගරේ කොවිඩ් අපිට බැහැර කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 47ක් ඊයේ හඳුනා ගැනුණා. එින් 22 දෙනෙකුම වාර්තා වුණේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව තවත් දිස්ත්‍රික්ක 10කින් ඊයේ ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම පොලිස් නිලධාරීන් 20ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 13ක්ද ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. මේ පොකුරු තවදුරටත් ව්‍යාප්ත වෙන්න එක හේතුවක් තමයි PCR පරීක්ෂණ වල ප්‍රතිඵල නිශ්චිත මොහොතේ නොලැබී යාම. ඒ වගේම මේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් අපිට පැමිණිලි ඉදිරිපත් වෙලා තියෙනවා පෞද්ගලික අංශයේ රෝහල් වල නේවාසික ප්‍රතිකාර ගන්නා සියලුම රෝගීන්ට අනිවාර්ය කිරීමක් කළා තියෙනවා කියලා. අපි මේ සම්බන්ධයෙන් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කරා. එහෙම මාර්ගෝපදේශනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා තියෙනවාද කියලා. ඉතාල පැහැදිලිව එතුමා කිව්වා එහෙම නියෝගයක් නිකුත් කළා නැහැ කියලා. මේ අතර හුදකලා කර ඇති අටලුගම ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් ආසාදිතයන් 74ක් හඳුනා ගැනුණා. ඒ අතර ගැබිනි කාන්තාවක් දවන අතර ඇයව අද දිනේදී රෝහල්ගත කෙරුණේ මෙලෙසින්. එම ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරා මගින් පරීක්ෂා කිරීම අද දින සිදු කෙරුණා. එහිදී පිරිසක් ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරමින් සිටි අයුරු දැකගත හැකි වුණා. අද පස්සුරුවේ අටලුගමදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ආසාදිතයින් 40කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අයත් ඩිමෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් 75 දෙනෙකුගේ අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කළා. එහිදී තහවුරු වී ඇත්තේ ඉන් දස දෙනෙකුට වෛරසය ආසාදිනේ වී ඇති බවයි. රැපිඩ් ඇන්ටිජන් නෙගටිව් වූ කට්ටිය PCR පරීක්ෂණයට යොමු කළා. PCR පරීක්ෂණ ප්‍රතිදර 250ක් දැන් සිදු වෙනවා. අද දිනේ කොළඹ නගරයේ පුරාවටම PCR පරීක්ෂණ දහසක් සිදු කරනවා. එමෙන්ම වත්තල පල්ලිය පටුමගේ හුදකලා කර ඇති බාලහේනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ PCR පරීක්ෂණ අද දින සිදු කළා. සෞඛ්‍යාංශ පැවසුවේ එම ප්‍රදේශයෙන් පසුගිය දින කිහිපය පුරා ආසාදිතයන් 20කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. මෙතර අක්‍රුණ ග්‍රාම සේවාව සම් දෙකකට සංචරණ සීමා පනවා තිබෙනවා. එලෙස සංචරණ සීමා පනවා ඇත්තේ ගුරුගෝතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාම සේවාව සම් දෙකටයි. එමෙන්ම මහනුවර මහයාව ප්‍රදේශයේ කොටසකටද සංචරණ සීමා පනවා තිබෙනවා. බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් ඇබොසික් වතු ආයේ මොන්ටිෆයා කොටසේ තම නිවසට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකුට අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයකදී වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ බවයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ තවත් සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදිනේ වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු බණ්ඩාරවෙල ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නිරෝධායනයේ වෙමින් සිටි අයෙක් බවයි. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව තවත් COVID-19 වෛරස ආසාදිතයන් 35 දෙනෙකු අද දිනේදී හඳුනා ගැනුණා. ඒ සමග බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 717ක් දක්වා ඉහළ ගියා. එමන විට කාන්තාංශයේ රැඳවියන්ගේ ව්‍යාප්ත වීම පාලනය කරලා තිනවා. ඒ වගේම බූස්ස බන්ධනාගාරය, ඒ වගේම පැරණි බෝගම්බර බන්ධනාගාරයේ කොවිඩ් ආසිතයන්ගේ තත්ත්වය ඉතාමත් පාලනයකින් යුක්තව සිද්ධ වෙනවා. විශේෂයෙන්ම නිදහස් වෙන රැඳවියන් මේ වගේ අවදානම් ආයතන වලින් අපි එකවර සමාජගත කරන්න ඒගොල්ලෝ පල්ලෙකලේ එලිමාන්සින කඳවුරත්, ඒ වගේම වීරවිල එලිමාන්සින සිර කඳවුරටත් ඇතුළත් කරලා ඒගොල්ලෝ නිදහස් වෙන කලින් අපි PCR පරීක්ෂණය කරලා තහවුරු කරගන්නවා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුටද කොවිඩ් වෛරසය ආසාදිනේ වී තිබෙනවා. ඒ සමග ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ එම සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. බේරුවල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව 25 දෙනෙකු පමණ සහභාගී වූ සාදයක්ද එහි පවත්වා ඇතැයි වාර්තා වනවා. මේ අතර දෙමටගොඩ බිහිඳුසෙත්පුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අද විරෝධතාවක නිරත වූයේ ඔවුන්ට ආහාර පාන සපයා ගැනීම ගැටලුවක් වී ඇති බව පවසමින් පසුව පොලිසිය මැදිහත් වී පිරිස විසිරුවා හැරියා. රජෙන්දර රුපියල් 5000 දෙපා අපිට
අඩු මල්ලත් එපා අපිට බාර එරලා දෙන්න අපි අම්මා කරන්නේ අයිය මම හරි ලොක්ඩවුන් කිව්වනම් යන්න බෑනේ කන්නේ කොහමද මිනිස්සු ජීවත් වෙන්නේ කොහමද අපි විශේෂයෙන්ම කොළඹ මධ්‍යම උතුර ප්‍රදේශ ජනතාවගෙන් ඒ වගේම හුදෙකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම්වල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබත් නියමිත ආකාරයට නිරෝධායන රීතිවලට ගරු කරමින් සංචාරණයේ සීමා කරමින් රැඳී සිටින්න අපට ඉතා ඉක්මනින් පුළුවන් වෙයි ඔබගේ ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වය ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න මෙවන් පසුබිමක හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින රෝගී ජනතාව තම සායන පොත පොලිස් මුරපලට ලබා දීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිවේදනය කරනවා. එම හුදකලා කරන ලද ප්‍රදේශවල සිටින අධික රුධිර පීඩනය ඒ වගේම දියවැඩියාව සහ අනිකුත් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සිටිනවා නම් ඔවුන්ගෙන් මම එක ඉල්ලීමක් කරන්න කැමති ඔබගේ ළඟම තියෙන මහනගර සභාව සීමාව තුළ තියෙන සායනයට ගොස් කරුණාකර ලියාපදිංචි වෙන්න නැත්නම් ඔබගේ ඒ සායන පොත ඒ ළඟම තියෙන පොලිස් මුරපොලට ලබා දුනහොත් අපිට ඒ අවශ්‍ය ඖෂධ ඔබට ලබා දීමට හෝ ගෙදරටම ලබා දීමට හැකියාව අපිට තියෙනවා මේ අතර නාරහෙන් පිටපේ හිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. එහි සේවා ලබා ගැනීමට පැමිණි පිරිස් වලින් දිගු පොලිම් පැවතියේ මෙලෙසින්. ඒ නිසා ඔබෙන් මං ඉතාම කාරුණිකව ඉල්ලනවා කලින් දුරකථනයෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න සේවාලාභීන්ට පමණමයි අපි සේවාව සපයන්නේ ඔබ මොනතරම් දුර ඉඳලා ආවා කිව්ව වුණත් අපිට ඔබව ඇතුළට ගන්න විදියක් නැහැ මෙතෙක් කල් වාහන ලියාපදිංචි කිරීම සහ පැවරීම සිද්ධ කරේ නාරහම්පිට ප්‍රධාන කාර්යාලයේ විතරයි නමුත් පහුගිය දවස්වල අපිට කාර්යාලය වහන්න වෙච්ච නිසා දිස්ත්‍රික් කාර්යාල පහක ස්ථාපිත කරා ඒ යාපනය අනුරාධපුරය කුරුණෑගල ගම්පහ සහ හම්බන්තොට ඒක නිසා එම ප්‍රදේශවලට ළඟ සේවාලාභීන්ට වාහන ලියාපදිංචි කිරීම සහ පැවරීම සඳහා දුරකථන ඇමතුමක් දීලා වේලාව වෙන් කරගෙන යන්න පුළුවන් ජුනි 30 ඉඳලා සැප්තැම්බර් 30 දක්වාත් සැප්තැම්බර් 30 ඉඳලා දෙසැම්බර් 31 දක්වා කල්ලිකුත් වෙන සියලුම රියදුරු බලපත්‍ර වලට කල්ලිකුත් වෙන දිනේ සිට මාස 3ක සාන කාලයක් දීලා තියෙනවා දෙපාර්තමේන්තුව අහලා තිබීම නිසා ඇතිවෙච්ච දේවල් වලට දඩාය කර ගැනීම මේ සියල්ලම ඉවත් කරලා තියෙනවා මේ අතර කොවිඩ් පාලනය සම්බන්ධව දේශීය ඖෂධ කෙරෙහිද විශ්වාසය තබන ලෙස රජය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය දැනුම සතුව තේන ඖෂධ වට්ටෝරු 60,000ක් 70,000කට වැඩි. මේ වට්ටෝරු ටික අරගෙන මේන් එකක් දෙකක් පරිශ්‍රණය කරන්න අපිට මුදලක් වෙන් කරන්න. නමුත් අපි අයවැයනුත් දැක්කා එහෙම මුදලක් අපිට වෙන්ුනේ නැහැ. ඒ මුදල් වෙන් වුණා නම් රුපියල් වැඩි වුණ රුපියල් බිලියනයක් වෙන්කල කිව්වනම් විද්‍යාඥයන්ට මේ සම්බන්ධව අවශ්‍ය පහසුකම් සපයන්න පරිශ්‍රම් කරන්න කියලා අපිට අනිවාර්යයෙන්ම 2021 අපිට මල් පල ගන්න වෙන අවුරුද්දක් වෙනවා මේ අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 වෛරස ආසාදිතයන් ගණන 20,795ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ඉන් 14,962ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,743ක් කොවිඩ් වෛරසය සඳහා එන්නත් කිහිපයක්ම අත්හදා ඇති පසුබිමක තමන් නිපදව ස්පොට්නික් 5 එන්නත 95%ක් පළදායි බව තහවුරු වී ඇතැයි රුසියාව අද නිවේදනය කළා. මේ අතර ජෝ බයිඩන් හට ජනාධිපති ධුරය බාර ගැනීම සඳහා වන බල හුවමාරුවට ඉඩ දීමට තමා සූදානම් බව ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. अमेरिका में बीलक जनाधिपतिवरा लेस जनाधिपतिवरने तेरीपत्तु डेमोक्रेटिक पक्ष अपेक्षक जो बाइडन सियामाते मंडले प्रधान तनतुरु नाम करति बेनवा एरट माध्य वार्ता करने राज्य लेखांबरा लेस एंटनी ब्लिंकन पत्किरीमट नियमित अतर देशगुण क्रियाकारित्व पिलिबंदव नियोजित लेस हिटपु राज्य लेखांबरेकुवन जॉन केरी पत्किरीमट नियमित बवाय अमेरिका जातिक बुद्ध्यांश अध्यक्ष लेस एवरिल हाइन्स पत्किरीमट नियमित अतर अय एम तनतुरुट पत्वन पलमु अमेरिकानु कांताव लेस इतिहासगतवनु एति මේ අතර ජෝ බයිඩන් හට ජනාධිපති ධුරය බාර ගැනීම සඳහා වන බලතල හුවමාරුවට ඉඩ දීමට තමා සූදානම් බව ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. මේ අතර කොවිඩ් වලට එරෙහි සිය ස්පුට්නික් 5 එන්නත 95%ක් පළදායි බව තහවුරු වී ඇතැයි රුසියාව අද නිවේදනය කළා.
පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම සිදු කර ඇති බව සඳහන්. අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ පෙරමුණගෙන සිටින ඇමරිකාවෙන් ආසාදිතයන් 1,27,77,371ක්, ඉන්දියාවෙන් 91,77,840ක්, බ්‍රසීලයෙන් 60,88,004ක්, ප්‍රංශයෙන් 21,44,660ක් සහ රුසියාවෙන් ආසාදිතයන් 21,38,828ක් වාර්තා වී තිබෙනවා. समस्त गोलिय कोविड आसादितयन संख्याव पन्कोटि 96 लक्षे इक्मवा गोसिन लोपुरा सिद्वु मरण संख्याव 14 लक्षेकट अधिकाई राज्य पालने पिलिबंदव आनुक्रम व्यवस्थाव गेसट निवेदन वेनी नायतिक लियविलिवल कुमाक संधानुवात जनाधिपतिवरयाट सिया अभिमतय अनुव नायतिक रामुवट परिबाहिरव कटयुतु कल हैकिबव हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 7 වෙනි දිනටත් අද සාක්ෂි දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ 2018 ඔක්තෝබර් මාස එවක අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමට කටයුතු කිරීම එවැනි එක් අවස්ථාවක් බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරතුගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජුනි මාස 17 වනදින BBC සිංහල සේවයට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාව කොමිසම හමුවේ ප්‍රචාරය කිරීමට අවසර ඉල්ලා සිටියා. වකින් බාර ගන්න ඔබතුමා හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මොනවා කියනද? මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ प्रश्न जनाधिपति नीतिज्ञवरया हिटपु जनाधिपति तुमनी हिटपु आरक्षक लेखम हेमसिरी प्रणांदु महता सह हिटपु अगमति रणिल विक्रमसिंह महता मेम कोमिसमहमे साक्षी दी तिबेनवा प्रहारे वगकीम सामूहिकव भार गन्न ओने कियला ओब सूदानम नद्द एहेम सामूहिकव वगकीम भार गन्न යන්වෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහෙම පුළුවන් කමක් නැහැ ස්වාමීනි යන්නයි. ඉන්පසු හිටපු ජනාධිපතිවරයා ජනාධිපති නීතිඥවරයාගේ ඉල්ලීම මත සිංගප්පූරු රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවට සහතික කළ හැකි වෛද්‍ය වාර්තා 13කින් සමන්විත ගොනුවක් කොමිසමට බාර දෙමින් විශේෂ ඉල්ලීමක් කළා. ස්වාමීනි සෞඛ්‍ය වාර්තා කියන්නේ පුද්ගලික දෙයක්. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම වෛද්‍ය වාර්තා කොමිසමේ සමාජිකයන් පමණක් අධ්‍යයනය කරන ලෙස. ඒ හැර වෙනත් කිසිදු නීතිඥවරයෙකුට හෝ පාර්ශවයකට එය අධ්‍යයනය කිරීමට අවසර දෙන්න එපා. එම ඉල්ලීම පිළිබඳ සලකා බැලූ ජනාධිපති කොමිසම එම වාර්තාව වෙනත් පාර්ශව වෙත ලබා නොදී තමන් පමණක් අධ්‍යයනය කරන බව ප්‍රකාශ කළා. ඉන් අනතුරුව හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාගේ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට හරස් ප්‍රශ්න යොමු කළා. ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධානවලට පටහැනිව සිදු කළ ක්‍රියාවක් නේද? විමසීමක් කළා. ගැසට් නිවේදනවල සහ නීති පොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවක පොලිස්පති පූජිත් වෙනුවට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. හරි, එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබා දීලා තියෙන්නේ කියලා. යයි ජනාධිපති නීතිඥවරයා පෙරලා ප්‍රශ්න කළා. ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්නම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙවෙයි මම අගමැතිවරයාත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරක් උත් නෙවෙයි මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා. මට විශ්වාස නැති නිසා යයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා. ඔබතුමා එහෙම ඕන ඕන විදිහට අස්කලාට ශ්‍රේෂ්ඨාධිකරණේ තීරණය කළානේ ඒක නීති විරෝධී කියලා. ඔබතුමා කියන්න හදන්නේ රටේ ප්‍රධානියා වූ පමණින් ජනාධිපතිවරයෙකුට රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැසට් නිවේදන වගේ නෛතික රාමුව අභිබවා කටයුතු කරන්න හැකි කියලාද? යයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. එෙහිදී මද සිනහවක් සමගින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නා. නැහැ මම එහෙමම කියන්නේ නැහැ. නමුත් නීතියේ නැති පාලනය ගෙන යා හැකි ක්‍රම රාජ්‍ය පාලනයේ තියෙනවා. ඔබේ නියෝග මත මගේ සේවාදායක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඉවත් කිරීමෙන් පසු ඒ ගැන පොලිස් කොමිසම දැනුවත් කළා. ඔබ හිටපු පොලිස්පතිවරයා සමග විරසක වෙලා ඔහුව ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කළා කියලා මම ඔබට යෝජනා කරනවා. යයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. විරසක භාවයක් තිබ්බා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම ඔහු සමග බොහොම සුහදව වැඩ කළා. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
මම ඔබට වැඩිදුරටත් යෝජනා කරනවා ඔබ ඉතාමත් බොළඳ හේතුන් මතයි හිටපු පොලිස්පතිවරයාව ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කළේ කියලා. ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා සඳහන් කළා. මම ඒ ප්‍රතික්ෂේප කරනවා. බොළඳ හේතු මත තීරණ ගන්න කෙනෙක්ට ජනාධිපතිවරයා වෙන්න බැහැනි. යයි හිටපු ජනාධිපතිවරයා එහෙදී පිළිතුරු දුන්නා. අයවැය තුන්වන වර කියවීම හේවත් අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. අද දිනේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. පසුගිය සතියේ මෙම සභාවේදී රජයේ අමාත්‍යවරයෙක් විසින් මාසයකට දෙන් ලබන රුපියල් 5000 සතියකින් අවසන් කරනු ලැබූ බවට එම ජනතාවට චෝදනා නැගු නමුත් එසේ නොමැතිනම් මෙම දීමනාව මාසකට රුපියල් 20000 දක්වා වැඩි කිරීමට ක්‍රියා කිරීමට රජය බලාපොරොත්තු වන්නේද අපි සිකුරාදා දිනේ සවිස්තරව මේ සම්බන්ධයෙන් පිළිතුර ලබා දෙනවා ජනතාව කුලප්පු කරන්න නැතුව ඉන්න කියලා අපි විපක්ෂනායකතුමාගෙන් ඉල්ලනවා දේටම ජනතාව රජයේ ක්‍රියාකලාපය නිසා කුලප්පු වෙලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි දැන් මේ විපක්ෂනායකතුමා 20000ක් 30000ක් असाधारण राज्य ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා සනීපාරක්ෂක තුවා සඳහා බද්දක් ගන්නවා නම් මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව මෙන්සස් බද්දකුත් ගහලා කියන්න තමයි අපිට කියන්න වෙන්නේ අත්‍යවශ්‍ය වෙලා තියෙන එක දෙයයි ආරක්ෂිතව ජීවත් වෙන්න අනිත් ආරක්ෂිත කටයුතු අනිත් අය බලාගනි කාන්තාවට අවශ්‍ය වෙලා තියෙන ආරක්ෂාව ලබා ගන්න ඒ නිසා එය අනිවාර්යයෙන්ම අපේ රජෙන් 100ට 100ක්ම 100ට लोक මේ සභාවේ ලොක්කෝ නැහැ කවුරුවත් මේ සභාවේ ඉන්නේ සභාපතිතුරු සතිවරු. නමුත් ගරු කතානායකතුමනි මේ සභාවේ ඉන්නේ ලොක්කෝ නෙමේ මේ වැදගත් මහත්තුරු. ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්න. විනිශ්චයකරුන්ට කතා කරලා, CID ඩිරෙක්ටර්ලට කතා කරලා, අල්ලස් කොමිෂන්ට කතා කරලා, ඒ කරපු අපරාධ කවදාකවත් අමතක කරන්නේ නැහැ මේ රටේ දන්ත මතක තියාගන්න. දැන් ඉන්නේ නිකන් හරියට ගිහිල්ලා සුදු ඇඳුම ඇඳගෙන කිසි ගෞරවයක් නැති තුට්ටු දෙකේ මන්ත්‍රීවරු එවලා මෙතනට. කතානායකතුමාට ගරු කරන්න දෙද ලොක්කා කියලා ලොක්කා සොක්කා කියලා නිකන් තුට්ටු දෙකේ මන්ත්‍රීවරු ඇවිල්ලා තමයි. ගරු කතානායකතුමාට අගෞරව කරන්නේ අද ඒක තමයි ප්‍රේමදාස මහත්තයාට ඉතුරු වෙලා තියෙන්නේ තෝරයි ප්‍රේමදාස මහත්තයාගේ අද ඉන්න මන්ත්‍රීවරු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයට ලැයිස්තුවේ සිටි නායක හෝ හිටපු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා එම මන්ත්‍රී දුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනාවෙන් පිළිබඳව අද පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා ජාතික ලැයිස්තුවෙන් ඉවෙලා තියෙන මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කරනවා කියලා මාධ්‍ය වාර්තා වෙලා තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ තුල ජාතික ලැයිස්තුවෙන් පරාජය වෙච්ච කිසියම්
පුජ්‍යලයක් පත්කිරීම කරලා නැහැ. ඒක තමයි ඉතිහාසයේ අපේ තිබෙන ආදර්ශය සහ උපමාව. නායකතුමාත් ඊයේ ප්‍රතික්ෂේප කළද මේ mantri dure සම්බන්ධ. නෑ නායකතුමා ඊයේ දවසේ වැනි ප්‍රතික්ෂේප කිරීමකට මම ඉඩ දුන්නේ නැහැ. මම එතුමාට කිව්වා ඒ වැනි ප්‍රකාශයක් කරන්න එතුමාට අයිතියක් නැහැ කියලා. එතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු නියෝජනය කළ යුතුයි. කියන්නේ ඔබතුමා කියන්නේ තව දුරටත් නායකත්වයේ ඉන්න ඕනේ. අනිවාර්යෙන් සිටිය යුතුයි. මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය නැන්න පුළුවන් හොඳම පුද්ගලයා පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ එතුමාගේ. ඒකෙන් අපිට යමක් කියන්න බෑ. හැබැයි ඉතින් එතුමාලගේ පක්ෂය අනිත් පැත්ත එක්ක බලනකොට එතුමාගේ දේශපාලන පරිණතභාවයක් තියෙනවා. හැබැයි එතුමා ගත්ත යම් යම් තීන්දුවල වැරදි සහගත ස්වරූපේ එතුමාම මෑතකදී කොමිෂන් සභාව ඉදිරියේදී පිළිගත්තා. අපි කැමති කවුරු හරි එනවට. මොකද පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 223යි. අපි හිතනවා ඒගොල්ලෝ ආවොත් විපක්ෂේ ඉඳගනී කියලා. දැන් ලබන මාසේ 10 වෙනිදා තියෙනවා අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසි. අඳුම් ගන්න ඒකටවත් මේගොල්ලෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඉතාම වැදගත්. අයුජන රණතුංගේ මැතිතුමාත් ඇතුළු කීප දෙනෙක් ඊයේ යෝජනාවක් ඉදිරිපත් කරුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට යා යුතුයි කියන එකට. අනිකුත් අයත් ඒකට එකඟුණා. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා රාජික ලයිස්තුවේ ඉන්න කෙනෙක් නැත්තම් තරුණ සමාජිකයන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියන මතය තමයි එතුමා ඉන්නේ. මම හිතන්නේ අද හෙට වෙනකොට එතුමා තින්නේ ඇද්ද. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. දෙවෙනට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින නිවාස සුලි කුණාටුව ඉදිරිපැය 36 තුල චණ්ඩ සුලි කුණාටුවක් ලෙස වර්ධනය වී තමිල්නාඩුව දෙසට ගමන් කරනු ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ දිනවල සවස් කාලයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇදහැලීමට හේතුව බවට පත්වැත්තේ දිවයිනට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර සුලි කුණාටුවයි. නිවාර සුලි කුණාටුව අද උදෑසන වන විට කංකසන්තුරේ මුහුදු වෙරළෙන් කිලෝමීටර් 325ක් නැගෙනහිරට වන්නට ස්ථානගත වී තිබුණා. කොහොම වුණත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට නිවාර සුලි කුණාටුව ඉදිරි පැය 36 තුල ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු මුහුදු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරි පැය 24 තුල කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර උතුර උතුරු මැද පළාත් වලට විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවීමට හැකියාව පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කුණාටුවේ බලපෑමට අනුව දිවයිනේ උතුර සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ තත්ත්වයට තේ අපි නැවත වරක් ධීවර හා නායක ප්‍රජාවට අවධානම පැහැදිලි කරනවා. මේ උතුරු සහ ඊසාන දිග සහ නැගෙනහිර මුහුදු තීරයේ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක. අනෙක් කාරණේ තමා මෙහි වක්‍ර බලපෑම තමා දිවයින තුල තියෙන්නේ. සාමාන්‍යයෙන් බස්නාහිර, සබරගමු, මධ්‍යම වගේ පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේක විශේෂයෙන්ම අපරභාගී හෝ සන්ධ්‍යා කාලයේ ඇති වෙන්න හැකියාව තියෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජ සිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෑන්ට මඩකලපු මහාධිකරණය අද අප නියම කළා. 2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂි දීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනයේ මහත්තරත් අධිකරණයේ මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කළ සිතාසිය බලරහිත කරමින් අභියාචනා අධිකරණයේ අද රිට ආඥාවක් නිකුත්. ලංකන් ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන අවසන් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පැවැත්වුණා. මේක මම හිතන්නේ හොඳ අවස්ථාවක්, හොඳ පටන් ගැනීමක්. ඉදිරියේදී අපේ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපි විශ්වාස කරනවා මුදල් වලට වඩා මේ තරගාවලිය අපි ආයෝජනයක් කරගන්න අපේ අලුත් ක්‍රීඩක පරපුරට අවස්ථාවන් ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය ඒ කුසලතා දිනු කර ගැනීම. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. සුබ රාත්‍රියක්.